දින 70කට පසු දෛනික අඩුම කොවිඩ් මරණ ඊයේ වාර්තා වුණා. ඒ මරණ 40ක් ලෙසයි. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,059ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 802 දෙනෙකු පිළිබඳව ඊයේ තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 520,432ක් ලෙසයි. කොවිඩ් වෛරසයෙන් පසු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලා සිටින්නේ. මේ වෙනකොට ලක්ෂ ගණනක් රෝගීන් හමු වෙනකොට මේ රෝගීන් අතර මෙවැනි රෝග තත්ත්වයන් තිබීම ස්වාභාවිකයි. ඒ වගේම වෙන්න පුළුවන් දෙයක් වෙනත් රෝගවලදීත් එහෙම වෙනවා. වෛරසය අලුත් සියලු දේවල් 100%ක් ලේඛනගත වෙලා සහතික කරලා තහවුරු කරලා නැහැ. ඒ නිසාම ඕනෑම කෙනෙක් තමන්ට කොවිඩ් රෝගය වැළඳී සිටියා නම් පසුව සුවය ලබා ගෙදර ඉන්නකොට ඇති වෙන්න පුළුවන් ඕනෑම රෝග ලක්ෂණත්වයක් ගැන වෛද්‍යවරුන් වෙත සඳහන් කරලා ඒ උපදෙස් ලබා ගන්න කියලා රෝගයේ සුව වී ගෙදර ඉන්න හෝ රැකියාවට ඉන්න කාල සීමාව තුළ සාමාන්‍යයෙන් තවත් සති කිහිපයක් දැඩි ලෙස විවේකයේ ගැනීම වැදගත් වෙනවා. ඊට අමතරව යම් රෝග තත්ත්වයක් තිබේ නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.